ආයුබෝවන් සුබ දවසක් ඉතින් ඔයාලා හැමෝටම. ඉතින් අපි දන්නවා දේශපාලඥයෝ මොනතරම් වංචා දූෂණවල නිරත වුණත් ඔවුන්ව නීතිය මගට ගෙනල්ලා නිසි දඬුවම් ලබා දෙන්නේ ඉතාමත් කලාතුරකින්. විශේෂයෙන් ආසියාතික රටවල ඇමතිවරු මන්ත්‍රීවරු විශාල වශයෙන් මෙන්න මේ හොර වංචා දූෂණයන් සිද්ධ කරනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ මැලේසියාවේ හිටපු අගමැති කෙනෙක් වුණ නජීබ් රසාක්ට දූෂණ චෝදනා මත වසර 12ක කාලයක් සිරදඬුවම් නියම වෙනවා. ඉතින් මෙහි ඇති විශේෂත්වය වන්නේ අගමැති කෙනෙක්ට දඬුවම් ලබා දීමයි. ඉතින් මෙන්න මේ සිදුවීම හරියටම දැනගන්න එවගේම ඔහු සොරකම් කළේ මොනවද ඔහු වංචා කළේ මොනවද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝව අවසන් වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් 2009 වසරේ සිට 2018 වසර දක්වා වසර 9ක කාලයක් මැලේසියාවේ පාලනය කළ රසාක් හිටපු අගමැතිවරයා මේ විදිහට සිරගත කරන්නේ රජයේ අරමුදලකින් රිංගිත් මිලියන 42කට අධික විශාල මුදලක් සොරකම් කරලා. ඒ වරදකරු වීම නිසාම තමයි මොහු සිරගත කරන්නේ. ඉතින් ලංකාවේ මුදලෙන් කිව්ව බිලියන 3.4කට ආසන්න අගයක්. මැලේසියාවේ සංවර්ධන අරමුදලකට අයත් ආයතනයකින් රසාග්ගේ පෞද්ගලික ගිණුම්වලට මේ මුදල් බැර වෙලා තිබුණා කියලා තමයි ඔප්පු වෙලා තිබුණේ. ඉතින් මේ වංචාවට චෝදනා වසර කිහිපයකට පෙර එල්ල වුණත් 2020 වසරේ පැවැත්වුණු නඩු විභාගයකින් තමයි රසාක් වැරදිකරු බවට පත් වෙන්නේ. නීතිය කාටත් පොදුයි කියලා කියමින් උසාවියේ ඔහුට දඬුවම් නියම කරනවා. එසේ දඬුවම් නියම වුණත් රසාක් එම තීන්දුවට විරුද්ධව අභියාචනා ගොනු කිරීමටද පියවර ගත්තා. ඒ කොහොම වුණත් මැලේසියාවේ ඉහළම උසාවිය වුණු ෆෙඩරල් උසාවිය ඔහුගේ අවසන් අභියාචනාව ප්‍රතික්ෂේප කරනවා. රසාක්ට වසර 12ක සිර දඬුවමක් පමණක් නෙවෙයි එරට මුදලින් රිගින් 210ක දඩයකුත් ඔහුට නියම කරනවා. ලංකාවේ මුදලින් කිව්වොත් රුපියල් බිලියන 17ක මුදලක්. ඉතින් ඔහු සොරකම් කරාට වඩා විශාල මුදලක් උසාවිය ඔහුට දඩ වශයෙන් ගෙවන්න නියම කරලා තිබීමත් විශේෂත්වය. එරට ෆෙඩරල් උසාවිය මගින් මෙන්න මේ දඩය නියම කරාට පස්සේ අගමැතිවරයා විශාල කම්පණයකට පත් වූවා කියලා එරට මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මැලේසියාවේ දූෂණයට සහ වංචාවට විරුද්ධව කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරකයන් එවැගේම දේශපාලන නායකින් වගේම සිවිල් වැසියන්ද මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පුදුමයට පත් වුණා. ඔවුන් ප්‍රකාශ කර සිටියේ 2018 වසරේ රසාග්ගේ ආණ්ඩුව ගෙදර පන්නා දැමීමටත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් රටේ සියලු දෙනා ලැබපු ජයග්‍රහණයක් බව. ඉතින් මැලේසියාවේ අගමැතිවරයෙකුට මෙවැනි සිරදඬුවමක් ලැබුණු පළවෙනි අවස්ථාව හැටියටද මේ ඉතිහාසගත වෙනවා. ඉතින් ඔහුට ලැබුණු සිරදඬුවම කල් දාගන්න උත්සාහ කළත් එරට අධිකරණය එය ප්‍රතික්ෂේප කරනවා. මේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහුට මේ දඬුවම ලැබෙන්නේ ඔහුගේ පක්ෂයේ බලයේ සිටියේදීම වීමත් විශේෂ වෙනවා. ඉතින් මේ නඩු තීන්දුව ලබා දුන්නට පස්සේ ඔහුව අරගෙන ගියේ මැලේසියාවේ අගනුවර වන කුවාලා ලම්පූර් නගරයේ ආසන්නයේ පිහිටලා තියෙන කජාන්නා බන්ධනාගාරයේ වෙතයි. එරට සමහර අය ප්‍රකාශයට පත් කර සිටියේ තරු හතේ හෝටල්වල කාලය ගත කළ රසාක්ට බන්ධනාකාර ජීවිතය ඉතාමත් දුෂ්කර එකක් වන බවයි. මේ තීන්දුවෙන් පස්සේ එරට විපක්ෂ නායක අන්වර් ඒබ්‍රම් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මා සිතන්නේ මේ ඉතා හොඳ ආරම්භයක්. මැලේසියාව ඉතා ශක්තිමත් ආයතනවලින් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට මෙන්න මේ තුළින් පරිවර්තනය වෙනවා. වංචා දූෂණවල නිරත වන දේශපාලන නායකින් ප්‍රභුන් ඔවුන් හිතන්නේ නීතියට උඩින් සිටින පරාජය කළ නොහැකි උදවිය කියලා. නමුත් දැන් පණිවිඩය ඉතාමත් පැහැදිලි කියලයි ඔහු සඳහන් කර සිටියේ. ඒ විතරක් නෙවෙයි දූෂණයෙන් තොර දේශපාලන නායකයන් වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්න කියලාද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා. මේ අතරංගුවටපත් අගමැතිවරයාගේ බිරිඳ වන රෝස්මා වැන්සර්ට එරෙහිවද චෝදනා රැසක් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ අතර බදු පැහැරහැරීම මුදල් විශුද්ධිකරණය වගේ චෝදනා තමයි ඇයට එල්ල වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඊට අදාළ නඩු විභාග කටයුතුද මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එරට දූෂණ වංචා කළ අගමැතිවරයාට මහ උළු ගෙදරට යන්න උනේ.
ඉතින් මේ කතාවේ අපි පොඩ්ඩක් මේ පැත්තට හැරිලා බැලුවාම මේ අගමැතිවරය අවුරුදු 9ක් බලේ ඉඳලා තියෙනවා. ඉතින් එක දිගට ඉන්නකොට හොරකම් කරන්න ඕන විදිය ක්‍රමවේදයාල හරියටම හඳුනා ගන්නවා. මොකද දුංගහල පැන්නුවත් ලේසියකින් යන අය නෙමෙයි. මොකද අපිට රටට හරි ආදරේ අපේ ඇමතිවරු. ඉතින් ප්‍රධාන වශයෙන් රටේ ජනතාව බුද්ධිමත් විය යුතුයි. නිවැරදි පාලකයන් පත් කර ගන්න. පාලකෝ හැමදාම කරේ රවට්ටපු එක. මිනිස්සු ලස්සන රැවටුණා. ඒ නිසා අද අපට මෙහෙම වුණේ. ඉතින් අන්න ඒ නිසා නැවත රැවටෙනවද? එහෙම නැත්නම් රැවටෙන්නේ නැතුව නිවැරදි පාලකයෝ පත් කරනවද කියලා ඔබම තීරණය කරන්න. ඉතින් අපි ගිහිල්ලා එන්න තවත් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.